සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත ලග්ගල නව නගරය අනිද්දා ජනපති ප්‍රධානත්වයෙන් ජන අයිතියට මාතර බෙලියත්ත පළමු දුම්රිය ධාවනය බලපත්‍ර නැතිව මැණික් ගැරූ හතක් පොලිස් දැලේ ඇමරිකාවේ සම්බාධක නොතකන බව ඉරානය කියයි නව ලග්ගල හරිත නගරය සහ කළුගඟ ජලාශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා ජනතා අයිතියට පත් කෙරෙනවා නව නගරයේ ඉදිකළ රජයේ ගොඩනැගිලි විවෘත කිරීමට ඒවා අදාළ වන අමාත්‍යාංශ භාර අමාත්‍යවරුන්ටද ආරාධනා කර තිබෙනවා කලුගඟ මොරගහකන්ද ව්‍යාපෘතිය හේතුවෙන් අහිමි වූ රජයේ කාර්යාල වෙනුවෙන් ලග්ගල නව නගරයේ අදාළ ගොඩනැගිලි ඉදි කෙරුණා. එමෙදි කිරීම මේවන විට අවසන් කර තිබෙනවා. ඒ අනුවයි ලග්ගල නව නගරය ජනතා අයිතියට පත් කෙරෙන්නේ. මෙහි රාජ්‍ය ආයතන 28ක් පිහිටුවා තිබෙනවා. පැරණි ලග්ගල නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වුණා. අක්කර 185ක භූමි ප්‍රදේශයක මෙම ඉදි කිරීම කර තිබෙනවා. ලබන අටවනදා පැවැත්වෙන මෙම ජනකත කිරීමේ උත්සවයේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් මොරගහකන්ද ජලාශ පරිශ්‍රයේදී පැවැත්ුණා. නගරයේ ගොඩනැගිලි ඉදි කරනකොට ඒ පිහිටි ගස් එහෙම තැන් තැන් වල තියලා රිසර්වේෂන් විදියට තියලා මාර්ග දෙපස දෙතෙන් දැන් පැල සිටුවලා තියෙනවා. තනිකර කොන්ක්‍රීට් ගොඩනැගිලි වලින් තොර හැමතැනකම ගස් කොළන් පේන ස්වාභාවික විදියට තමයි අපි නගරය නිර්මාණය කරලා තියෙන්නේ. අතිගරු ජනාධිපතිතුමා සියලුම අමාත්‍යාංශවල ඒ අදාළ අමාත්‍යාංශයේ අමාත්‍යාංශවල ඉන්න ඇමතිතුමන්ලට ආරාධනා කරලා තිනවා මේ උත්සවයට ඒ ආයතන වලට පැමිණලා තම තමන්ට අදාළ ඒ ආයතනයේ ඒ ගොඩනැගිල්ල විශේෂයෙන්ම මේ ප්‍රදේශය ගැන කතා කරොත් මාතලේ දිස්ත්‍රික්කයේ නම් දරා තිබුණේ ඉතාම දුෂ්කරම කොට්ටාසේ විදිහට. ඉතින් මේ හේතුව නිසාම විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ සයිබීරියාව කියලා තමයි ලග්ගල ප්‍රදේශය හැඳින්වුනේ. නමුත් මේ වෙනකොට මේ තත්ත්වය සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය හේතුවෙන් නැවත පදිංචි කිරීම සමග ලග්ගල නගරය නවීන පහසුකම් වලින් සමන්විත ඒ වගේම සැලසුම් සහගත නගරයක් විදිහට ඉදිකිරීම කටයුතු මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. මාතර බෙලියත්ත පළමු දුම්රිය දහවණය අද සිදු කෙරුණා ඒ ප්‍රවහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයේ අලුතින් ඉදිකළ මාතර බෙලියත්ත දුම්රිය මාර්ගය නිරීක්ෂණය කිරීම සඳහායි මෙලෙස දුම්රිය දහවණය කෙරුණේ මාතර සිට කතරගම දක්වා ඉදි කිරීමට යෝජිත දුම්රිය මාර්ගය අදියර තුනකින් නිම කිරීම රජයේ සැලැස්මයි මාතර සිට බෙලියත්ත දක්වා කොටස පළමු අදියර යටතේත් බෙලියත්ත සිට හම්බන්තොට දක්වා දෙවන අදියර යටතේත් තුන්වන අදියර යටතේ හම්බන්තොට සිට කතරගම දක්වාත් ඉදිකිරීම කටයුතු සිදුවනවා දුම්රිය මාර්ගයේ මුළු දුර කිලෝමීටර් 113ක් මාතර සිට බෙලියත්ත දක්වා වූ කොටස ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත වියදම ඇමරිකා ඩොලර් මිලියන 278.2ක් චීන එක්සිම් බැංකුව මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන අතර මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ ප්‍රධාන උපදේශන යටතේ මෙහි අධීක්ෂණ කටයුතු සිදු කෙරෙනවා දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය මේවන විට ඉදි කර තිබෙනවා මාතර සිට බෙලියත්ත දක්වා ප්‍රධාන දුම්රිය ස්ථාන හතරක් සහ උපදුම්රිය ස්ථාන දෙකක් ඇතුළත් ඒකීය රාජ්‍යයක් තුල බලය බෙදීමට උතුරු දේශපාලන පක්ෂ ප්‍රථම වරට එකඟ වී ඇති බව අමාත්‍ය රාජිත සේනරත්න මහතා පවසනවා. බේරුල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ව්‍යස්තව කෙටුම්පත් කරන්නට පත් කරලා තියෙන තේරින්කාර ස්වභාව මගින් දැන් මේක කෙටුම්පත් කරගෙන යනවා. ඒ කෙටුම්පත් කරපු ව්‍යස්තව ඉදිරි කාල පරිච්ඡේදයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවට ඒ කෙටුම්පත ඉදිරිපත් කරාට පස්සේ ඒ පිළිබඳ විවාද කළා අවසාන ව්‍යස්තව කෙටුම්පත් කිරීමට ක්‍රියා කරනවා. එතකොට හැම පක්ෂයටම තමන්ගේ අදහස් ප්‍රකාශ කර තෑගි හැම මන්ත්‍රීවරුන්ටත් තමන්ගේ අදහස් ව්‍යස්තව පිළිබඳ ප්‍රකාශ කර තෑ. මේ ව්‍යස්තවේ ප්‍රධානම කරුණු දෙකක් තිබෙනවා. ජනාධිපතිගේ බලතල සීමා කිරීම 19 වෙනි සංශෝධනය කළා ඉවරයි. දැන් තියෙන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ නාමික ජනාධිපතිවරයෙක් ඉවාලා අග්‍රාමාත්‍ය ඇතුළු පාර්ලිමේන්තුවට බලතල ලබා දීමේ වැඩපිළිවෙල එක. දෙවැනි එක තමයි ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා කොහොමද අපි මේ ව්‍යස්තාවෙන් ඒ සංහිඳියාව ඇති වෙන වැඩපිළිවෙල ඉදිරිපත් කරන්නේ කියලා. තුරේ ද්‍රවිඩ දේශපාලන පක්ෂය ප්‍රථම වරට ඒකීය රාජ්‍යයක් යටතේ බලය බෙදා ගැනීමට එකඟතාවය පළ කළා තියෙනවා. ඒකම අපි අතර ඇති වුණ සුහදතාවයේ ප්‍රතිඵලයක්.
කියලා මම කියනවා ඒ නිසා උතුරේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ සමග ගනුදෙනු කිරීමේ වටපිටාවක් අපි ඇති කිරීම තුල තමයි ඔවුන් මෙවැනි ඒකතාවයකට පැමිණලා තිබෙන්නේ රටේ ඒකීය භාවය රැකගනිමින් බුදුදහමට ප්‍රමුඛ ස්ථානය ලබා දෙමින් කටයුතු කිරීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බව අමාත්‍ය කබිර් හෂිම් මහතා පවසනවා නිලුම් දෙනිය අක්වත් ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ පිළිබඳ අදහස් පළ කළා ප්‍රේමදාස මහත්තයා නලුම් කර්මාන්ත හදලා ගමේ ළමයින්ට රස්සාවක් ආදායමක් හදනකොට කිව්වා සුද්ධන්ද ජංගිමාන කර්මාන්ත ශාලාවක් හදනවා කියලා. 13 වෙනි සංශෝධනය කියනකොට ඒකටත් ගිනි තිබුණා රට. නමුත් අද 13 වෙනි සංශෝධනයේ පළාත් සභා ඡන්දය තියන්නේ කියලා මැරෙන්නේ ඒගොල්ලෝ. මේක තමයි යථාර්ථය. UNT වැඩක් ඉස්සරහට හිටන. කුමාරතුංග මොනිදාස සූරීගේ කියමනක් තියෙනවා අලුත් අලුත් දේ නොතකන ජාතිය ලොවනු නැгий කියලා. අපි බය වෙන්න ඕනේ. අපි ශක්තිමත් ජාතියක් නම් වෙනස් වෙන්න හයිය තියෙනවා. ඒක පදනම් කරලා අපිට අපේම දේ ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒක තමයි එක්සත් ජාතික පක්ෂය. කිසිම දවසක මේ රටේ ඒකීයභාවය පළුදු වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය දීම අපි දිවි හිමියන් රකින්න. ඒක තමයි එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තිය. රටේ ආර්ථික හා සමාජීය පිබිදීමක් ඇති කිරීමට අවශ්‍ය පසුබිම මෙවර විට සකස් කර ඇති බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. මන්ත්‍රීන්ට ඔක්කොටම දෙනා මිලියන 300ක් තමගේ ආසනයට ලක්ෂ 3000ක් වියදම් කරනවා කියන්නේ ගම හැදෙනවා රට හැදෙනවා ආර්ථිකය හැදෙනවා සමාජය හැදෙනවා පන්සල හැදෙනවා කවදා නොකරපු ආර්ථික විප්ලවය සමාජ විප්ලවයක් අපි කරන්න ඕන අපි ඉදිරි මාස කිහිපයේ එක්සත් ජාතික පක්ෂ රජයක් විදියට කරන වැඩවලින් ජනතර පිණීවි මල්වතු මහවිහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඉන් අනතුරුව අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ඥානරතන ස්වාමින් වහන්සේද බැහැදක ආශිර්වාද ලබා ගැනීමට අමාත්‍යවරයා කටයුතු කළා. ගම්පෙරළියේ වැඩසටහන නව චවියකින් ඉදිරියට ගෙන යාමට පියවරගෙන ඇති බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සම්බුදු ප්‍රතිලාභීන් 96 දිනකට ස්වයන් රැකියා උපකරණ බෙදා දීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ස්වයන් රැකියා ලාභීන් පවා තිරිගැන්වීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එවැනි වැඩසටහන් දිගටම විවිධ අමාත්‍යාංශ වලින් ඉදිරියටත් ඊළඟ අයවැයනොත් වැඩි වශයෙන් මුදල් යොදවලා ජනතාවට ප්‍රතිලාභ ලැබෙන වැඩසටහන් රාශියක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ගම්පෙරළි යටතේ ලැබෙන දැවැන්ත මුදල හැම ප්‍රදේශයකටම යන විදියට අපි ඉදිරියට ගෙනියනවා. ඒ ගමේ සංවර්ධනය දියත් කරනවා වගේම පුජ්‍යලීන්ට හැකියතාක් ප්‍රතිලාභ ලබා දෙන ක්‍රම ගැනත් ඉදිරි කාලය තුල අපි අවධානය යොමු කරලා තිබෙනවා. समृद्धि संवर्धन दिपार्तुवेन्तुवे जीवनोपाय संवर्धन वेडसटहन यटते मिम उपकरण पिरिनेमीम सिदुकेरुने उपकरण वेल संपूर्ण वटिनाकम रुपया लक्ष विसिपहकट अधिकाई दकुनु पलात सभा मंत्री जयसिरी नानायक्कार बेन्तोट प्रादेशीय लेखम वसंत वितानगेयन महत्तरुन एतुलु पिरिसाक मिम अवस्थावट सहभागी वुना ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුරුල් සංධානයකින් ශක්තිමත්ව මැතිවරණයකට මුහුණ දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ පැවතු රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් මේ මහතා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාම සන්දානගතව ඉදිරිපත් වන පක්ෂයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරගෙන මහින්ද රාජපක්ෂ මැතිවත් එක්කත් එකතු වෙලා එක සන්දානයක් විදියට ජයග්‍රහණය සඳහා එකතු වෙනවා. පුද්ගලවාදීව තියෙන රණ්ඩු සරුවල් මෙතන අදාළ වෙන්නේ නැහැ. අපිට අදාළ වෙන්නේ පක්ෂය සහ පාක්ෂිකයා එකට එකතු කරන මේ රට වෙනුවෙන් ගන්න තියෙන තීන්දුව අන්නේ එකයි. ඒ නිසා සියලු දෙනාම එකතු විය යුතුයි කියලා තමයි අපේ මූලික පරමාර්ථය වෙලා තිබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතාද මෙහිදී අදහස් පළ කළා. ඉදිරි කාලයේදී රටට ආදරය කරන රටේ ජනතාව සමග රට ඉදිරියට ගෙන යන්න පුළුවන් දැවැන්ත සංධානයක් ගොඩනැගීම තමයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන අධිකරු ජනාධිපතිතුමාගෙත් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාගෙත් නායකත්වයේ තුල ඒ හැදෙන පුළුල් සංධානයේ ඔස්සේ රටට හිතැති ආණ්ඩුවක් අනිවාර්යයෙන්ම බිහි කරනවා. ජනතාවගේ මූලික අයිතිවාසිකම් තහවුරු වන නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සමුළුවට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
ජනතාවගේ මූලික අයිතිවාසිකම් ශක්තිමත් වෙන සෑම ජන කොට්ටාසිකම අයිතීන් සුරක්ෂිත කරන සෑම අනන්‍යතාවයකටම ගෞරවයක් ආරක්ෂා වෙන නව ව්‍යවස්ථාවක් අපේ රට අවශ්‍යයි. මුදල මත තීන්දුව වී තිබෙන අධ්‍යාපනය, ගුණාත්මක අධ්‍යාපනය සහ නොමිලේ අධ්‍යාපනය කියන තැනට අපේ අධ්‍යාපනයේ නව ප්‍රතිපත්තිමාලාවක් අපිට අවශ්‍යයි. ආර්ථික සංවර්ධනය පිළිබඳ නව නිර්ණායකයන් අපිට අවශ්‍යයි. මේ ජාතිය සුවපත් කිරීමේ ප්‍රතිපත්තියක් එළිදැක්විය යුතු තිබෙනවා. හිටපු විගණකාධිපති සරත් චන්ද්‍ර මායාදුන්නේ ජාතික විද්වත් සංවිධානයේ සභාපති මහාචාර්ය චන්දන අබේරත්න යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම සමුළුවට එක් වුණා. කැකිරාව මඩාටුගම හා පුබ්බෝගම ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දෙමින් නව ජල ව්‍යාපෘති දෙකක් ජනතා අයිතියට පත් කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා අතිනුයි ජල පද්ධති ජනතා අයිතියට පත් කෙරුණේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ කුවෙට් රාජ්‍යයේ ආධාර මත ජල පිරිපහදු පද්ධති දෙකක පිහිටුවා තිබෙනවා. මඩාටුගම ප්‍රදේශයේ පවුල් 300කට හා පුබ්බෝගම ප්‍රදේශයේ පවුල් 400කට මෙමකින් ජල පහසුකම් සැලසෙනවා. මහා සංඝරත්නය හා අන්‍ය ආගමික පූජකවරුන් නැතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. පුළුල් ලෙසම බලපාපු ගැටලුවක් තමයි පානීය ජලය. එම ගැටලුව සුදුසුම විසඳුමක් ලැබුණා. නාතිගරු ජනාධිපතිතුමාට අගමැතිතුමාට අපේ ස්තුතිය පුද කරනවා. වාහන වලින් ගිහිලා වතුර අපි ගේන්නේ අපේ දොරකඩට වතුර ගෙනල්ලා දීලා පානීය ජල යෝජනා ක්‍රමයක් අපිට ලබා දුන්න අනුරාධපුර පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසා කහුමාන් ඇමතිතුමාට අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙන්න ඕන. වකුගඩු රෝගය වැළඳෙනවා. ඒ නිසා හොඳ පානීය ජල යෝජනාවක් අපිට විවෘත කර දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශකවරයා නාවික හමුදාපතිවරයා හමු වුණා. ශ්‍රී ලංකාවේ යුද ගුවන් හා නාවික කටයුතු පිළිබඳ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂූ ජියට්වී මහතා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අතර සිදු වූ මෙම හමුවේදී ද්විපාක්ෂික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කෙරුණා. මේ අතර නාවික හමුදාපති රියාත් මිරාල් පියල් ද සිල්වා මහතා මල්වතු මහවිහාරය වෙත පැමිණ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. එහිදී නාවික හමුදාව මල්වතු මහවිහාරයේ සිදුකරන සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණයටද ඒ මහතා එක් වුණා. අනතුරුව අස්ගිරි මහවිහාරය වෙත පැමිණි නාවික හමුදාපතිවරයා අස්ගිරි මහවිහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරත්න ස්වාමින් වහන්සේද බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. බලපත්‍ර නොමැතිව අනවසරයෙන් මැණික්ගරමෙන් සිටි සැකකරුවන් 7 දෙනෙකු භගවන්තලාව ප්‍රදේශයේදී අතරංගුටගෙන තිබෙනවා. මේ සමග තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. බගවන්තලාව පොලිස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරුකට අනුව සිදු කෙරෙනු වැටලීමකදී මැණික් ගැරීමේ නිරතව සිටි සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනුණා. ඔවුන් බගවන්තලාව කොටියගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හෙළිව තිබෙනවා. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හිඟුරගොඩ පොළොන්නරුව මාර්ගයේ හතමුණු ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. මෝටර් රථයක් සහ ත්‍රිරූද රථයක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ. අපරීක්ෂාකාරී රිය දහවණය අනතුරට හේතුව බව වාර්තා වෙනවා. මඩකලපුව කල්මුණේ ප්‍රධාන මාර්ගයේ කිරන්කුලම් ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා. තවත් අයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අධික වේගයෙන් පැමිණි අතුරුපැදියක් මාර්ගයේ අසර නවතා තිබූ තවත් අතුරුපැදියක සහ ත්‍රිරූද රථයක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. බලපිටිය දීවර තොටුපළ ඉදිරිපිට තිබූ බහුදින දීවර යාත්‍රා නිෂ්පාදනයට යොදා ගන්නා ආකෘතියක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. එහි වටිනාකම රුපියල් ලක්ෂ 50ක් පමණ වෙනවා. කසල ගොඩක ගින්නක් පැතිරියාමෙන් එය ගිනිගෙන ඇති බවයි එහි හිමිකරු පවසන්නේ. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. කොතලාවල ආරක්ෂක ආරෝග්‍ය ශාලාවේ ඇටමිදුරු බද්ධ කිරීමේ ඒකකයේ සඳහා අරමුදල් රැස් කිරීමට ප්‍රාර්ථනා නමින් නව ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණා. ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් හෙල්ප් සර්කල් සංවිධානයයි මේ සඳහා මූලිකත්වයේගෙන කටයුතු කරන්නේ. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. වැලිකඩ පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකය මගින් මද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. බත්තරබුල්ල දියති උද්‍යානයේ පැවති වැඩසටහනේදී ජනතාව දැනුවත් කිරීම සඳහා පත්‍රිකා බෙදා දීමක්ද සිදු කෙරුණා.
කිරියම්මාවරුන් 200කට වැඩි පිරිසක් සඳහා කිරියාහාර දානමය පුණ්‍ය කර්මයක් රන්වල පුරාණ විහාරස්ථානයේදී පැවැත්වුණා. එම විහාරස්ථානයේ දායක දායිකාවන්ගේ සහභාගීත්වයෙන්ුයි පින්කම්ම සංවිධානය කෙරුණේ. විහාරාධිපති පූජ්‍ය ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේගේ ජන්මදිනයට ආශිර්වාද පැතීම සහ නවවසර වෙනුවෙන් රටවාසී සියලු දෙනාට ආශිර්වාද පැතීමයි එහි අරමුණ වුණේ. ඒ සමගින් දිවාපුවත් අවසන් වනවා. සවස දෙකට අපගේ පෑන් පෑපුවත් විකාශය බලාපොරොත්තු වන්. සුබ දවසක්. www.ipnnews.lk